රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදාසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත ජය දද බෙන්දු ජන හද රැන්දු ජන රජ පෙරහර අද ටෙලිවැකියෙන් රාජපක්ෂලා පෙරද්දුවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වී නැති බව සජිත් පවසයි ඒ මහා ආදරණීය ප්‍රාර්ථනාව පැතුම ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රේමණීය බැඳීම ගැන කියන අනුර. එනිසා යා ප්‍රේමණීය ලෙස ආදරණීය බැඳීමක් තියෙනවා. මැතිවරණයට අපි සූදානම් බැසිල් කියයි. අපි සූදානම්. මැතිවරණ තියන්න නැති එකට අපිත් විරුද්ධයි. සාගර පවසයි. දේශීය පුවත් වෙතටයි ප්‍රථමයෙන් අවධානය. ඊයේ දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසුව විපක්ෂය දැඩි විරෝධයක් රජයට එල්ල කළා. මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කරන බවට චෝදනා කරමිනුයි විපක්ෂය එම විරෝධතාවය පළ කළේ. විරෝධතා පුවරුද රැගෙන සභාගර්භයේ ඉදිරියට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද දින දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට පියවර ගත්තා. අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුවයින් පස්සේ ඒ මැතිවරණය සාර්ථක කරගන්න මේ රටේ සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕන. සහයෝගය දුන්නේ නැත්නම් අවුරුදු තුනක සිට දඩුවක් රාජ්‍ය ආයතන බාරව ඉන්න ඇයට ඊටින් කටයුතු කරන්න පුළුවන්. ඉතින් අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කරුවයින් පස්සේ බුදල්ලා මහත්තයාශ කියනවා සල්ලි දෙන්න බෑ කියලා. එතකොට බුදල්ලා අධිපති කියනවා අච්චු ගන්න බෑ කියලා. කකුලෙන් අදින්න නැතුව රජයට වගකීමක් තියෙනවා මේ අවශ්‍ය මුදල් මැතිවරණ කොමසාරිස්වරයා ලබා දෙන්න කරු කතාවක් තිබුණේ. ඉතින් අද මේ පළාත් පාලන මැතිවරණයේ අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබතුමාට මම කියන්න ඕන ICCPR එක යටතේ ඡන්ද පැවැත්වුවේ නැත්නම් අපේ GSP සාඩය අයි වෙනවා. විවාදයේදී ගනිමු. මොකද්ද මේ ඔබතුමාලා කරන්නේ? විවාදයේදී එක් ගනිමු. රටේ මූල්‍ය බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඒ වගේ තීරණයක් කරන් තියෙද්දි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල තියෙද්දි මේ භාණ්ඩාගාර ලේකම් හරි මුදල් අමාත්‍යාංශ ලේකම් හරි ජනාධිපති හරි මේ කරන ඒකාධිපති වැඩේ හරිද කියලා මම තමුන්නාසේ අහනවා තමුන්නාසේ කරුණාකරලා නායකයා විදිහට නියෝගයක් දෙන්න මේකට අවශ්‍ය මුදල් දෙන්න කියලා මේ අයවැය සම්මත වෙලා ඉවරයි එතකොට අනිවාර්යෙන් මේක පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඇදියට ගේන්න වෙනවා මේක අඩු කරලා නවත්තනවා අයිත කරු කතානාගම මැතිවරණය කල් දාලා තිබීම සාධාරණ නෑ කියන්නේ මේ මුදල් නෑ කියන කපටපල් බොරුවන්නේ කරු කතානායකතුමනි මේ මුදල් නෑ කියන උත්තරේ බාධාව හැටියට පාවිච්චි කරලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් ඊළඟ ජනාධිපතිවරණයක් වුණත් මහා මැතිවරණයක් වුණත් මුදල් නෑ කියන තර්කයේ මත කල් දාන්න පුළුවන් වෙනවා ජනාධිපතිවරයාට හිතුනොත් මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන එක මලැණයක් කියලා මුදල් නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටවන්නත් පුළුවන් ඒ නිසා මේ මුදල් නෑ කියන උත්තරේ ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දාන්න හරි වෙනත් පියවර ගන්න හරි කටයුතු කිරීම වැරදි මහජනයා ඉන්නේ විදුලි බිල වැඩි කරලා බදු බර වැඩි වෙලා ජීවත් වෙන්න බැරි වෙලා අහත අනාත වෙලා එහෙම මහජනතාවගේ යෝජනා පිළිබඳ දැනුම් දීම කරු සංවිධායකතුමා යෝජනා අංක දෙක කරනවා දින න්‍යායපත්‍ර දින නියමිත කටයුතු වලට අදාළ විශ්‍යාංක 1 2 3 4 5 මම ඉදිරිපත් කර මොකද්ද Run it!
රාජපක්ෂල පළවා හැරියත් රටේ ජනතාවගේ බලාපොරොත්තු තවමත් ඉටු වී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. පළත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් සමගී ජනබලවේගයේ තවත් ජන රැලියක් මාවනැල්ල නගරයේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. ලොකුම ලොකු හෙලිදරව්වක් කරන්න මේ වෙලාව. දැන් ඔබ සීළු දෙනාම දන්නවා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගලයක් කරලා මහා ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරලා රාජපක්ෂලව ගෙදර යවුවා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙනසක් සිද්ධ වෙලා නැහැ. එකම එක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. කපුටු කොහොට්ටු ගොඩට අලි ටිකක් අහු වෙලා තියෙනවා. රාජපක්ෂල ගෙදර යවුවට අද මේ තියෙන්නේ රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවක්. මේ රටේ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඒ මහා ආදරණීය ප්‍රාර්ථනාව පැතුම ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 134ක් එක්ක අහු වෙලා රාජපක්ෂලා රකින්න ජනාධිපතිවරයෙක් පත් කරගෙන අද රාජපක්ෂලා විනාශ කරපු රටේ බංකොලොත් කරපු රටේ වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ මූල්‍ය අපරාධ සිදු කරපු අයට නෙවෙයි. මේ රටේ ලක්ෂ 220ක් නොබලටයි වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරනවායි කියන්නේ අනිවාර්යෙන්ම මේ රටේ පොදු ජනතාවගේ පොඩි මිනිස්සුගේ යුගය නිර්මාණය වෙනවායි කියන කාරණාව. ජනාධිපතිවරයා ජනතාව සමග වෛරයකින් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මේ නිසා ඔහු මැතිවරණය කල් දමන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. ජාතික ජනබලවේගයේ ජන රැලියක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ලංකාවේ කවදාවත් මතක තබාගන්න ඡන්ද පත්‍රිකා අච්චු ගාලා නැහැ. සල්ලි දීලා ඡන්ද දෙකකට කඩදාසි තියෙනවා, ඡන්ද දෙකකට තීන්ත තියෙනවා. හැබැයි අධිපතිනිය කියනවා සල්ලි දෙනකන් දෙන්නේ නැහැ කිව්වා. අච්චු ගාපුවක් තියෙනවා ලක්ෂ 4ක් විතර. බහණ්ඩාගාරයේ කමිට කිව්වා ඔහේ සල්ලි දෙන්න එපා කිව්වා. එතකොට තැපැල් ඡන්දේ නියමිත පරිදි පවත්වන්න දැන් ඉඩක් නැහැ. එතකොට කට්ටිය කියනවා රනිල් මාර මිනිහනේ මොන මාර මිනිහෙද තුට්ටු දෙකේ යකින් මේ වගේ වැඩ කරනවද නායකයෝ? එයා මේ රටේ ජනතාවත් එක්ක තරහයි. එයි එයා සේනානායකලා ජයවර්ධනලාගේ නූතන පරම්පරාවේ වික්‍රමසිංහ. හැබැයි කොළඹ ජනතාව මොකද කරේ? පාර්ලිමේන්තුවට එන්න එපා කියලා පරාද කරා. 2020 මහා ඡන්දෙදී රනිල් වික්‍රමසිංහට කොළඹ ජනතාව කොච්චර මනාප දුන්නද කියලා මනාප ගණන් කරෙත් නැහැ. රනිල් වික්‍රමසිංහට දෙන ඒක ගැන කේන්තියක්. හැබැයි ආ ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නා 134. ඇත්තට ගත්තොත් 133යි. 34 යානි. එනිසා යා ප්‍රේමණීය ලෙස ආදරණීය බැඳීමක් තියෙනවා 133ටයි අර එකටයි. 134. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට හොඳ සූදානමකින් පසුවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා. පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැතිවරණ අපේක්ෂකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉදිරි පළත් පලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් වත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළත් පලන ආයතන නියෝජිතයින් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා.
මේ මන්ත්‍රීවරුන් මාධ්‍යයට පළ කළ අදහස් අපි දන්නේ මේ පවතින මැතිවරණ සමයක් කියන එක විතරයි දැනට අපි බලමු ඉදිරියට දැන් අලියාගේ පිටේ නැගලා ඉන්නේ අලියාගේ පිටේ හැමදැනම නැගන්න අලි අපේ පිටේ නැගලා තමයි ජනාධිපතිකම කරන්නේ එහෙමද ඒ පක්ෂයේ මතය අනුව මැතිවරණ කටයුතු සංවිධානය කිරීම මේ වෙනකොට කරගෙන යනවා එහෙම කල් දැමීමක් තවම කරලා නැහැ ඔබ කියන විදිහට මේ රටේ ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් අපිට ඇඟිල්ල දික් කරන්න කාටවත් බෑ දැන් අද දිනේදී පාර්ලිමේන්තුවේ මේ දැඩි විරෝධතා ආණ්ඩු පක්ෂය හැටියට අපි ඡන්දය අවශ්‍යයි කියලා ඒ විරෝධතාවයට සම්බන්ධයි ආණ්ඩුව කියන තැන අපි නැහැ ආණ්ඩුව ගැන දන්නේ ආණ්ඩුව මම නරඹන්නේ විතරයි පක්ෂයක් විදිහට ගත්තා අපි මැතිවරණ දාන දැන් බැසිල් මහත්තයා මොකද කියන්නේ බැසිල් මහත්තයා මොකද කියන්නේ මට නම් මුතු වෙන දැන් ඡන්දෙ තිබ්බට ඉල්ලමු කිව්වා ඇයි ඉතින් අලිය පිටේ යන්නේ දින දින අලිය අලියගේ අපි නෙළු බෝට්ටුවේනේ අපි පොරවල් බෝට්ටුවේ පොරවල් වෙන වරක් ප්‍රසාද හම්බෙනවා කියලා පත්තරකාරයෝ මාධ්‍යකාරයෝ කියන හම්බෙනවා ඇටිකේ කියලා මට මාධ්‍යකට බේජ් ගන්න ලක්තියක් ඕන එච්චර ලෙඩ වෙලාද බේජ් ගන්න ඉතින් චෙරු ලෙඩ වෙලා ඉන්නේදී ඔයගලන්ට මේ නෑ ලෙඩනේ මෙතන මම 38ක් ගාලා තියෙන්නේ ඉස්සම ගත්තර හොඳට දතනියපින් ඉන්නේ කේ මොදිද සනීපද සනීපකම දවට හොඳ සනීපෙන් ඉන්නේ අයි අර මේ මාලිමාවේ කට්ටිය සනීපෙන් ඉන්නේ කවුද මනත් පයිගොල්ලෝනේ මනත් පයිගොල්ලෝනේ හොරුන් ගැක්කරු කම්බව තාම නෑ රැලියක් ඕගනයිස් කරගන්න තාම රැල්ල නැග්ගේ නෑ විශේෂ ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් සුපුරුදු පරිදි දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි ඔබට සුබ දවසක්